පසුගියදින වල ආන්දෝලනයකට තුඩුදුන් හෝමාගම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කටයුතු වෙනුවට දිවයිනේ අනිකුත් ක්‍රීඩාංගණවල පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි තම අවධානය යොමු කරන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධව අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදී. අමතුම මුල් වෙලා බෝඩ් එකයි ක්‍රිකට්ස්ලායි පාලන ක්‍රිකට්ස්ලායි මේ යන ධර්ම විශේෂඥ ටිකයි එකතු කරගෙන වැඩපිළිවෙලක් සකස් කරලා අපිට මාසයක් ඇතුළත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරාම අපි ඒ අනුව ඉස්සරහට මේක කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව මේක වඩා ඉහළට නාගන්න හා ජනතාව අතරට තවත් ප්‍රචලිත කරන්නේ දරුවන් අතර මෙම අවස්ථාවේදී මහේල ජයවර්ධන ප්‍රකාශ කොට සිටියේ දැනට පවතින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල අත්දැකීමවත් පාසල් ක්‍රීඩකයන්ට නොමැති බවයි. සමහරක් ඉස්කෝලවලට තියෙනවා ග්‍රවුන්ඩ් තියෙනවා හැබැයි මැටින් විකට්වල ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ. අනිත් එක අගමැතිතුමනි දැන් අපි ගත්තොත් අපේ පළමු පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලියේ කණ්ඩායම් දෙකයි අපේ ජාත්‍යන්තර ඒ කියන්නේ ග්‍රවුන්ඩ්ස් වල සෙල්ලම් කරන්නේ. ඒ අයල SSC එකයි ඕවල් එකයි. ඒ කියන්නේ සූර්යවැව පල්ලෙ කැලේ දඹුල්ල කෙත්තාරාම ඒකකවත් අපි පළමු පෙළ තරඟ සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ අපි ඉස්සෙල්ලා ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ අපි කොහෙටද අපි මුදල් යොදවන්නේ කියන එක ගැන. මෙම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සනත් ජයසූරිය සහ 2020 කණ්ඩායම් නායක ලසිත් මාලිංග සහභාගී වී සිටියා. මොකද ක්‍රිකට් ක්‍රීඩාව අපි එක තැනකට ගෙනල්ලා තියෙනවා. අපි දැන් පල්ලෙහාට වැටිගෙන යන තත්වයකට අවිල්ල තියෙනවා. ඉතින් ඒක දැන් වැටෙන තැනින් උඩට ගේන්න ඕන නම් අපි ලොකු වගකීමක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍ය ඩලසල්හ පෙරුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මෙද සිල්වා යන මහත්වරුන් මේ සඳහා සහභාගී වී සිටියා.